යිබෝුවන් දරුවනේ අද ඔබ අපහා සම්බන්ධවෙන්නේ ගුරුග දර අධ්‍යාපන වැඩසරහන් මාලාවත් සමගින්. එහෙනම් දරුවනේ අදදදින චිත්‍රකරන නවීශ්‍රණය චිත්‍රකරන සියලුමු දරුවන් මාත්‍යක සම්බන්ධ වෙන්න විශේෂයෙන්ම මෝස්තර නිර්මාණකරණය යදන දරුවන්. එහෙනම් දරුවනේ අදපි අපේ මාතෘගාවට යමුද. හරි එහෙනම් බලන්න දරුවනේ මං අදයාලට ගෙනවා? එ එකෙ දරරිගෙන ගමන් අරගෙනවා තනි පාට කුඩයක්. මේක තනි පාටකුඩයක් නමුත් කැමතිද මාත්‍යයෙක ලස්සන සැරසිල්ලක් දාලා මේ කුඩය ලස්සන්ට සැලසුම් කරගන්න. කැමති නං සියලුම මෝස්තර කරන දරුවන් එකතු වෙන්නකු මාත්ත්‍යයක වාඩිවෙන්න. වාඩිවෙලා එකතුවෙම අපියාද කුඩරෙද්දක් සැලසුම් කිරීමට හරි. එහෙමනම් දරුවනේ ඩරේදක් අඳන්නකාලින් අපිට ඊට ස්සල්ලා කරන්න බොහෝරාජකාරටිකක්තියෙනවා ඒක කියන්නේ නිපුනතාවයක්කා නිපුනතා මට්ටමක් කියලා අපේ චිත්‍රපාඩන්වල යදිල තියෙනෝ. එහෙනම් පුතේ නිිපුනතාව පාරිහාරික අවශ්‍යතා සඳහා නිර්මාණකරණය යෙදෙයි කුඩයක් කියන්නේ පරිහරණය කරන දෙයක් කියලා දැන්දවාදරුවන් හැමෝම දන්නවනේ නිපුනතා මට්ටම උද්ධිතහා සත්්‍ර ගනට අයත් සාම්ප්‍රදාායික සැරසිලිය එක හා වර්ණ අද්‍යනය කරයි උද්බිතයි හා සත්ත ගණේට අයක් මේ සාම්ප්‍රදායක සැරසිලි තමයි අපි අබ්ද අපේ කුඩරෙත්ත සඳහා යොදා ගන්නේ කුඩරෙද්දක් සඳහා සැරසිල්ලක් නිර්මාණය කරමු හොඳයි දරුවන අපේ පාඩම තමයි කුඩරෙද්දක් සැලසුම් කරන එක හැමෝම දන්නව ඇති කුඩයක් කැමෝමගාව තියෙනවා දර්ුවනේ ඔයාලගාව තියෙන කුඩේ කොටස් කීයයක් වගේ තියනවද මන්නන් දන්නු විදියට කොටස් අටක් නේද කොටස් අටක් තියනවා එහෙනම් අපි මේ කොටස් අටකින් යුක්තව අඳින්න වෙනවා ඊට කලේ මට කියල දෙන්න ටිකක් තියනවා. බලමුදපි මොනාද කියලා කුඩයක් අඳින් නිස්සල්ලා මෝස්තරයක් අඳින් නිසල්ලා මොනාදපි දැනගන්නෝනිි කරුණු කියලා. ඉගගනු පලටික උද්බිත ගනයට අයොත් සාම්ප්‍රදායික ඒකක නම් කරයි. උද්බිත සරසිල ඇසුරෙන් තමයි අපි ඇත චිත්‍රයා දිින්නේ. ඒවගේ මයි සාම්ප්‍රදායික පුෂ්පැහැඩ පාරිහාරික නිර්මාණ සඳහා යොදාගන්න අයුරු විස්තර කරයි. අපේ පාඩමිවරණකොට අදර නියතුවේ දරු දවාදරුවනේ ඔයාලට මෙන්න මේ ඉගනුම් පලටික සාක්ෂාත්වෙලා තියෙනවලා අන්න ඒක තමයි අපි ලබාගත්ත නිපනතාවය. බාන්ඩයේ හැටයට. ගැලපෙන පරිදි සැරසිලි ඒකක භාවිතා කිරීම. බාන්්ඩයේ හැඩේකව හම කුඩය අටසාකාරය කියල දන්නවානේ එහෙනම් ඒකට ගැලපෙන් ඕනේ අප හිළංයන්න පාරණෙ නේද. එහින්දා කුඩේ පාරේරංයනුකොට ලස්සන සැරසිල්ලත්ත එෙක් ලස්සන මෝස්තරත් එක්ක තියෙනකට කාන්තාවෝ දරුවෝ හැමෝම් වගේ ආසයිනෙ. හල්පුතේ ඒවගේම තමයි ඇඳල උණාට පස්සේ ඒකට අදාළ වන ලස්සන නටිකක් අපි දන්නත් ෝනි එතකොඩනෙ ගොඩම්ම කකුඩේ අලංකාර වෙන්නේ. උද්පිත ගනය සැරසිලි කිව්වහම ඔයාලට මතකටෙන්න්නෙමනාද. සාම්ප්‍රදායික සැරසිලින එහෙම නේද සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර සාම්ප්‍රදායක සැරසිලි කොටස් හතරකින් යුක්තයි. දීවිය ගණය උත්්බිත ගණය සත්ත ගනය නිර්ජීවි ගණය මෙ ගනහතරින් තමයි සාම්ප්‍රදායික චිත්‍ර ගොඩනගිලා තියෙන්නේ. මහනුරුගේ චිත්‍රවල ඔය ලක්ෂණටික හොඳට තියෙනවා. දුවදරුවන්ග චිත්‍රපතේ බලන්න අවසානේ මෙන්න මේ ක් මෙන මේ සැරසිලි යොද්දල තියෙන අවස්ථා දක්නට ලැබෙනවා. හොඳයිපුතේ උද්බිත සැරසිලි. නෙළුම්මල, කතිරමල සපුමල සීන මල ඒ වගේ මයි බෙරලියමළ ගැටපේතිමල අඩුපපුල්මල බිනරමල ඒවගේම ඇහැලමල නිෙළුම්මල් රටා කීපයක්ම තියෙනවා. සවස්තිික්ක මල. මෙන මේවා ඔයාලා දක්නට ලැබෙන් ක් දකින්න නඇති විහාර සිතුුවම්මල විහාර සිතුවන්ම්මල ගොඩක්කුලාවට මෙන්න මේ උද්බිත සැරිසිලි තොමයි කැටම ලස්සන්ට ඇඳලා තියෙන්නේ. පන්සල්ට ගිහම් බලන්නකු අම්මල තාත්තල පන්සල්හෙම යනවා නෙනේද. අන්න එත ගොඩ බලන්න පුතේ මෙන්න මේ උද්බිත සැසිලි ඒ පන්සල්ොල සිවිලින්වල ඒගේ කණුවලහෙම ඇඳල තියෙනවනේද. හරිපුතේ එහෙනම් මෙන මේ සැරසිලිත් එක්කතම අපපයද නිර්මාණකරණය යෙදෙන්නේ. ලියවල් මෝස්තරේ සඳහ යන් ගන්නත් පුළුවන්. ඊට කලින් මෝස්තරයක් ඇැඳීමේදී ඇගයිම් නිර්ණායක කීපයක් තියෙනවා. ඇගයිම් නිර්ණායක චිත්‍ර අඳනකොට මේ ගැන වඩාත් සෑලි කිිමත්වෙන් ඕනි. මාතෘකාවට අදාල නිර්මාණකාරයට උච්චිත අයුරින් නවතාවයකෙන් යුතුව චිත්‍රයක් අඳින එක තමයි චිත්‍රගන්න දරුවක්ගේ ප්‍රධානකාරය වන්නේ. හොඳ යිපුතේ මාතෘකාවට අදාළ වෙන්න ඕනි අනිවාරයෙන්ම ඒවගේ මයි අපි නිර්මාණයකන්න එක අලුත් නිර්මාණශීලි නවතාවයකෙන් යුතුව නිර්මාණය වෙන්න ඕනේ ඒක මේ කුඩරෙද්දකට පමණක් නෙමේ ඔයාල අඳින කෘෂන් කාවරයක් එම නැත්තං ව්‍යාප්ත මෝස්තරයක් රටා මෝස්තරයක් ඒ වගේම තමයි ඔයාල තව අඳන ඕනම මෝස්තරයක් ඒ සඳහාවාටි මෝස්තරයක් මුළු තල මෝස්තර ඒ හැමදටම මෙන්න මේගේම් නිර්ණායක ටික දැන් නවශ්‍රණී දරුවනේ එක්ොල හටයනකල්ම මෙන්න මේ අගේම් නිර්ණායකටික තමයි ඔයාලට උපයෝගී වෙන්නේ පාරිහාරික අවශ්‍යතාවන්ට ගැලපෙන බවහා කර්මාන්තයට උචිතවීම පාරිකාරිකා වශ්‍යතාවයන් අපි කුඩේ පරිහරණය කරන දෙයන්න නේද ඒහින්දා ඒකට ජලපෙන්න්න ඕනි ඒවගේම තමයි කුඩේගලගෙන පාරණයන්නේ හැමෝමනේද. ඒහින්දා ඒ කර්මාන්තයේ උචිත බවත් අනිවාරෙන්ම තියෙන්න ඕනි. රේකා හැඩතල අර්ථවත්ත යොදා ගැනීමේ හැකියාව. කුඩයක් අඳනකොට අපි ලස්සන රේකාත්යක හොඳ හැඩතල ටිකක් යොදාගන්න ඕනි අපි සල්ලාම අඳන්නේ හැමෝම දන්නවා. නවේශයයෙන් නො දන්න දරුව. අහගන්නකෝ අපි කුඩරෙත්තක එක කෑල්ලක් තමයි අඳ ගන්නේ. මෝස්තරවල ඔල ස්කෝල් ඉත්තිගෙනෙන නැතිනෙන නේද. එක කියන්නේම මෝස්තරේ අප පිට්ටපත් කිරීමක් තමයි කරන්නේ. ඒක යොදාගන්න ෝ ට්‍රේසින් පේපර් එහම නැත්තන් සවෞකරදදාශය ගත්තතාත් ප්‍රශ්නයක් නෑ මේවා යොදාගන තමයි අප පිටපත් කිරීම කරන්නේ. ඒ හින්ඳ දරුවනේ මේ අපි. ර්තුවත්ත තමයි යොදාගන්න ඕනනි. උච්චිතවරණ තෝරා ගැනීම හා පාවිතාකිරීමේ කුසලතාවය. ලස පාටටිකක්දම්ම හැමෝම කැම තිේනේද. අති කඩේතට ගිහිල්ලා කුඩයක්ක් ගන්නුකොට වැඩි වශයෙන් බලන්නිමකක්ද. අපේ ගෑනුදරු අප ඒවගේ කාන්තාවන් ගොඩක්වෙලාවට ලස්සන නම් බලනොවමයි. කුඩ අනිවාරෙන්ම ලස්සන වෙන්න ඕනිේ ඒවගේම ලස්සනවර්ණ මාලාවක් වෙන්න ඕනි කඩේකට ගිහිල්ල නොයෙක් ජාතිය කුට තියෙන නනි එතකොට තෝරගන්නකොට අපේ හිත ඇදිලයන්න අපි ඇත්තටම ආසගන්නවරණ තමයි අපි ගොඩක් කලාට තෝරගන්නේ. ඒ හින්දා ගැලපෙන ලස්සනවර්ණුමාලාවක්යොදාගන්න එක හැමෝටුම පොදූ ගුණාගය. විචිත්‍රත්වය චමත්කාරය හා නිර්මාණය සාර්ථකත්වය. අඳිනකුඩරෙදි මෝස්තරය ලස්සන වෙන්න ඕනි ඒවගේ මයි හොඳ ලස්සනට ඒවගේම කිසිම කඩතොළු හිටි නැතුව අපි හොඳට පාට කල්ලා නිමාව සාර්ථකව යොද්දල තියෙන්න්න ඕනි. ඒ හින්දු දරුවනේ මෙන්න මේ නිර්ණායිකත් එෙක්ක අපි තව ටිකින් එහෙනම් අඳමු අපේ ලස්සන කුඩරෙද්ද. ඒකට අදදාල වන ද්‍රව්වය මංවාලට කියන්න. එහෙනම් පුතේ අපි දැන්නවැනි ඩිකෝදුව ජාමිතක උපකරන්න පාවිච්චයට ගන්න ජාමිතකුපගන්න මෝස්තරවලදි භාවිතයට ගන්න පුළුවන්. මෝස්තරවලද ජාමිතකුපකන්න අපි අනිවාරෙන්ම භාවිතයට ගන්නෝ. ඒකෙන් අපි ගොඩක්කලාවට නීට්ටකට වැඩයක් වැඩත් කරනවා. ඒවගම තමයි දරුවනේ ප්‍රකාශන කරද්දිනං ප්‍රකාශන මාතෘකා කරද්දි අපි ඔයි ජාමිතකුපකන්න පාවිච්චි කරන්න. ඒ හින්ද දරුවනේ මෝස්තරවල මෝස්තර කන දරුවෝ මෙන්න මේ ඩ්‍රවවයන්ටික ප්‍රයෝජනයට ගන්න. අටිකෝදුව ඒවගේ පැන්සල කවකටුව චිත්‍ර අඳන්න කඩදාසිය ඒවගේ මයි පිටපත් කිරීමේ කඩදාසිය පේසින් පේප මාධ්‍යය මාධ්‍යය ඕනම මාධ්‍යයා. අද මමයාලට කියල දෙන්නේ යන්නේ දියසායම් මාධ්‍යය. නමුත් බොහෝ දරුගවතින පැස්ටර් පැස්ටර් මාධ්‍යත් මේ ආකාරම කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ පැස්ටල් දියසායම් ඇක්ට්‍රලික් පැස්ටල් ඔන්නොයි මාධ්‍යයක් ඔයාලට භාවිතයට ගන්න පුළුවන් මිශ්්‍රමාධ්‍යය මේ හැම මාධ්‍යයක් මෙගතු කල්ලා මිශ්්‍රමාධ්‍ය හදාගෙන එහෙම කරන්නත් පුළුවවා චිට්්‍ර කන්න දරූ කොහොම නිර්මාණශීලි නේනේද. ඒහින්දා නිර්මාණශීලිව අපේදේ කරමු. එතුකොට පුතේ ද මාතෙක්ක එකුතුලයින්න ඔයා ගාව තියනෝොද බලන්නකො කවකට්ට අඩිරූල දැම්බඩ්ටික ලෑස්තෙද. ලෑස්තිකරගන්නෙක් වන්ට අන්ඳමුූ අධද මාත්‍ය එෙක්ක හැමෝම? කරෙදජි සැරසිල්ලක්. කුඩරෙද්දා අඳනොට මෙන්න මේ ලක්‍ෂණ තමයි ඔයාලගාව තියෙන්න්න ඕනි ඒක කියන්නේ නිර්මාණත්මක බව නවතාවය සිද්ගන්නා සුළු බව කාලට උච්චිත බව පාරිහාරික අවශ්‍යදාවය පරිහරණය කරන දෙයක්නෙ කුඩය කියන්නේ ඒ හින්දා. රි හාරිකාවච්චතාවයට ගැලපෙන්න ලස්සනට නවතාවකින් යුක්තව සිත් අදගන්න නිර්මාණචීලේවරද කුඩරෙද්ද විතරක් නෙවෙෙයි ඕනිම මෝස්තරයක් නිර්මාණය කරන්න පුළුවන්. බලමෝහෙනන්නේේද. කුඩරෙද්දක් සැලසුම් කෙරීම. කුඩරෙද්දක් යනු මුළුතල මෝස්තරයක්. මුළුතල මෝස්තරයක් කියනිමොකක්ද මුළු තල ෝස්තර අපට කුඩරෙත්ති විතරන්නෙම ඉපපුතේ යොදාගන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා. කෘෂන් කවරටට ගන්නේ මුළුතලමෝස්තරයක් ඒවගේම බන්දේසියකට බමුතුරුණකට සමහරතැන්වල ටයිල් බිමට අල්ලනේවටත් යොදාගෙන තියෙනවා මුළුතල මෝස්තර එහෙනම් මුළුතර මෝස්තරයක් යනු කිසියම් සීමිත හැඩතලයක් තුළ හැසිරෙන මෝස්තරයකි ය සමිත හැඩතලයක් තුළ හැසිරෙන මෝස්තරය. එතකොට මේවා බොහෝ විට ජාමිතික ආකෘතියක් මත තමයි පිහිටවෙන්නේ. ඒවගේ මයි බොහෝ විට සමමිතික ලක්ෂණ දක්නට ලැබෙන. බොහෝවිට තමයි සම්මිතික ලක්‍ෂණ දක්නට ලැබෙන්නේ. මේ සම්මිතික ලක්ෂ සමහර වෙලාවට වෙනස් වෙනස්සනාකාරවල් තියනවා. දැ වර්තමානය නිෂ්පාදන වෙන කුඩවෙල අපි දන්නවාන කොටස් අටයි නමුත් වර්තමානයකුඩවෙල අපේ ගොඩා තරුණියන් අතයම තියෙනෙනේද. කොටස් අටනෙමේ කොටස් දාසේකුඩ තියෙනවා අලුත්්‍යෙන් නිර්මාණය වෙට නවීනතාලයේ කුඩ තියෙනවා. එත්තකොට මේක අපිට බොහෝ විට ඒකයිම් එකයිං ඔයාලටකිවේ බොහෝ විට මේක සම්විසිකාකෘතියක් තුළ දක්නිර් ලැබෙනවා කියලා. බලන්නකොතුුවේ පුතේ මේ තියෙන්නේ එක්කක වර්ගේ කුඩ මෝස්තර. ඒ තියනවා ලමාකුඩ මෝස්තර ළමාකුඩයක් ළමයින්නු නහම හරිම ආදරේ කරන්නේ බොහෝ වෙලාවට ලස්සන ලස්න හුරතල් චරිතවලට ඒක අන්නේ පරිසරේ දක්නට ලැබෙන සමනලු කුරුල් ලොහාෝ සත්තු ඒවගේම තමයි ලස්සන පොඩි පොඩි හුරුබෝටි දේවල් වලටනේ අන්න හින්ද ළමයින්ගේ ඒ. ඒමාවට උ්චත වෙන්න ඒයාලගේ අවශ්‍යතාවට ගැලපෙන්න්න තමයි ළමාකුඩ නිර්මාණය වෙන්නේ බලන්න මේ නිදර්ශනය තියෙන්නේ මොකක්ද කියලා ඒකෙක් තියනෙ ලස්සන සතිකුගේ හැඩතලයක්නෙ නේද? ඒවගේම තමයි රටානුව වෙනස්සන කුඩ මෝස්තර තියනවා රටානුව දැන්වයාලට මේ දක්නට ලැබෙන්නේ ජපානයේ නිර්මා ජපන් කාන්තාවන් භාවිතයට ගන්න කුඩ මෝස්තර කිහිපයා එත වඩ බලන්නකෝ අපි ලංකාවේ බහුලෝ ාවිතාවගෙන කුඩව ගැනීම ඉන නේද ඊටවවැඩා හත් පසිම වෙනස්. නමුත් ඉතිං මෙන්න මේකයි මමකවිපුතේ අපි එකේක හැඩ තලවලට එකඒක විදිහයට තමයි මේවා නිර්මාණය කරන්න කියලා. ඔන්න තියෙනවා ලංකාවේ දක්නට ලබෙන කුඩරදි මෝස්තර කහිපයක්. බලන්නකු කොච්චා ලස්සන මෝස්තරයක් තියෙනවාද. අන්නේ වගේ ඔයාලත් වෙළඳ පොලට දාන්න පුළුවන්වෙන්න කුඩටරෙද්දක් නිර්මාණය කොළො ඒක අනාගතේදවසක මං වනත් මිලදේග නිග තියෙනවා. ඔන්න අපේ දරුව ඇඳපු මෝස්තර කීපයක් බලන්න කොහමද ලස්සනයිනේද හරිපුතේ එහෙනම් ඔයා දැක්කනේද ලස්සන කුඩටරෙදිටිකුත් ඉස්කෙන්න එක දක්කනේ හරි එහෙන අපි අද අධිපපුද දෙේහනම් කුඩරෙද්ද එහෙන අපේ ප්‍රායෝගී කොටස අපේ ක්‍රියාකාරකම හරි එහම් හැමෝම ලැස්තේ නේතමාර්ථයක්ක බලමු හෙනඟ පියඇඳල අන්තින්න කලින් පුතේ මෙන්න මේ බඩු කෙරෙහි ඔයාලගේ අවධානය යොමුුවෙන් ඕොනි මේ බලන්න මේ තියෙන්නේ ක්‍රේසින් පේපරය ට්‍රේසින් පේපරයම මංගතීතියෙන්නේ න් පේපරයා මේකෙන් තමයි අප පිටපත් කිරීම කරන්නේ. ඒවගේ මයි මෙහෙම තෙල් කඩදාසයක් නැත්තං ඔයාලට පුළුවන් මේ වගේ සෞ්කඩදාසියක් යොදා ගන්න හැමෝම ඔය වෙසක්කුඩු හේමලවන්න ගන්න සෞකඩදදාසි ගැන දන්නවා නනේද එහෙනම් මෙහෙම කෑල්ලක් අපිට පාවිච්චි ගන්නක් පුළුවන්. ඒවගේ මයි බලන්න අඩිරූල තියෙනවා. පැන්සල් චිත්‍රන්දින ළමයිගාව මේ වගේ බී පැන්සල බීවර්ගේ පැන්සලක්තින නම් ගොඩක් කොටන ඒගේ මයි පේප කටට එක තියෙනවා ඉට පස්සේ අපිට පුළුවන් ජෙල්පෙන්න එකක් ඒවගේ මොක්කර අව්ටලයින් සඳහා පින්සල මුහුරුණනඇත්තම් මේ වගේ පොඩි දෙයක් භාවිත්‍යයට ගන්නත් පුළුවන් නම් වෙශවණී දරුවනේ ඒවගේ මයි ඉ පිංසල් හොඳමාර්ගේ පින්සල් ටික් මංගාව තියෙනවා ඒවගේමයි අපිට අද දවසට ඕනුුවෙන මේ තියෙනෙපුතේ පැලට්ට එක වර්ණ මිශ්ෂණ කන්න පලකය මේ වගේ පලකයක් ඔයාලගාව නැත්තම් ඔයාලට පුළුවන් මේ වගේක් වෙනුවට යොදාගන්න ගෙදරතියෙන දීසියක් ඒ වගේ කක් යොදාගන්නත් පුළුව අමකොද පාටදාගන්නන ඒ හින්ද. ලේසයම භාවිතයටගන්න පුළුවන් දෙයක් යොදාගන්න ඒවගේම මංඟද නිර්මාණය කරන කුඩ රෙද්ද සඳහා මම කන්න මාධ්‍යය තමයි දියසායම් මාධ්‍ය. හැන එතකොට පැස්්ටල් කරන්න දරුව අදිය සායකක් නෑ කෙල හිතන්න ඇතුව පැස්්ටල්ක ලළඟට ගන්නකෝ ඉතින් අපි බලමු එතකොට කුඩරෙද් අතින්නෙකුොහොමද කියලා නේද එතකොට ඇක්්‍රලික් කන්න දරුවෝ පෙක්ෂයිලයට කන්නවන ඒවත් ළඟට ගන්න එහෙනම් නවිශවඩී දරුවෝ කැමති නේද අප ඉහෙන අන්තිමනේද හරි අඳමු එහෙමනම් පුතේ අපි මේ අන්ඳන්න හදන්නේ කුඩරෙද්ද දැන් හැබෝ මාතක එකුතුවෙලා නේදන්නේ එහෙනම් බලමු මොනාදයකට අවශ්‍ය වන ද්‍රව්ේ කියලා. මෙෙන මංගාව තියෙනවා චිත්‍රන්දින පැන්සල. ඔයාට පේනව නෙනේද. මේ පැන්සල හැමෝමගාව තියෙනවා. මංගත්තේ සිික්ස්ප පැන්සලක් නවනන්බ කැමතිවිින්ස් පැන්සලක් ගන්න. ඒවකීම මම්මේ තියාගෙනින් නොෝපුතේ එච්වී පැන්සලකුත් H පැන්සලිංගට්‍ර එකඇන්ද හම අපිට වර්ණකන්නකොට ඒකෙන් වාසියක් කම්බෙනෝ. ඒවගේමයි. කටර හැමෝමඳරනවැනි න. පොடிකාලන කටරකෙන් පැන්සල් කද. ලොක ය තුල් ක. නංතිம் பே් කට ලේසි. නේ. ිற்ற්‍රගல்க்குதேද. අපිට පප කටරගෙන් ගොඩක්කට ගන්නත් පුළුවන්නේ. ඒගේ පෙල්ட்පෑන ුද්බාවිතා කරනවා. අடிරூල දිගடிරூල ගත්තේ மොකද குඩරදදිකොට දි තියෙනකොට අපට மැනගන්න ලේසි. එගේම கවකට මෙ තිෙන குத்தේ கවක காவකட்டு. කනය ඒ අදාලන උපකරණටික ඔන්න මන්දැල් ලඟට ගත්තා. දැන් මගේ දරුව හැමෝමත් ඔයි බර ික ළඟට අරද තියෙන්නේ. එහෙමන අඳමු. අඳන්න මෙ මේ වගේ ඔයාල හැමෝටම චිත්‍ර පොත් තියනවා. මේ තියන ම අදදින චිත්‍රො චි්‍රකඩදාසය. හරි මෙ මේ චිත්‍රකඩදාසටම තමයි අප තලය කියලා කියන්නේ. මේක තලය. මේ තලය? රෙදක්න ඳන්නේ ඒ නිසා දරුවනේ මේ තලය අපි කොටස් අටකට බෙදාගන්න ඕනි කොටස් අටක් මේ තලයතලයේ ලකුණුවන්න ඕන එහෙමනම් මේ තියෙන තලය මේ තියෙන තලය ප්‍රදාන වශය කොටස් අටකට බෙදාගන්න කම කිහිපයක් තියෙනවා. නවේපන්ති දරුවනේ එහෙනම් අපි හොඳ ලේසික්‍රමයක් උපයෝගී කොටගමු නේද ගන්නුක බලන්න යාලගාව තියන දි අඩිරූල මෙ තියනවා මගේ දිග අඩිරූල හරි දිග අඩිරූල අරගෙන මේක දැම් තියෙන තලය ඔයාලට බැලූ බැල්මට පේනවා මේ තලය බෙදුවට පස්සේ සමාන මධ්‍යස්තේ මධ්‍ය මේ හරේ එනෝ කියලා අපිට කියන්න පුළුවන් සාමාන්‍ය ඉදිහට නෑද එහෙමනම් අපි දැන් අඩිරූල තියන. ගමු බලන්නවටවට්ට හොඳට උල්ගෙච්ච පැන්සලක්දා ගෙන කවකට්ට හොඳට හරි ගස්සගන්න ඕන. වාසය තමයි ජාමිතකප ගන්න පාවිච්චි කරන්න පුළුවන්ගික නේද මෝස්තරයක් කියලා කියන්නේ. හරි ලස්සනට තියෙන් නෝනිි දෙයක්නේ ඒ නිසා මෙන්න මම පැන්සල දාලා කවකට්ට ගත්තා. හරි මේ කවකට්ටේ මම ගන්නවා? මගේ අඩිරූලේ මම ගන්නවා අරය තුනයිදශම පහක් තුනයි දශම පහක් ගත්ත අඟල් හරිද ඔයාලටත් ඒ ප්‍රමාණයම නැත්තං අඟගල් හතරක් වනත්කමක් ගන්න පුළුවන් පුේ මංම කොලේ අරගෙන මේ කොලේ මධ්‍යස්තේ තියලා මේ විදිහට උෘර්ථයක් ඇඳ ගන්න ඔන්න මම ඇඳගත්ත ෘත්තය හරි හරි දැන් අඩිරූල අරගෙන හරි මැදින් මේ ආකාරයට තියනවා. බලන් බලන්න අගල් හරියට මැවිල්ලති අංගල් හතක්. දැන් පැන්සල් අරගෙන . ගහගත්තා මෙහෙම රේකාව. අනතුරුව ආයර කවකට්ට තියපුත් තුඩ්ඩ තියෙනුවන එතැන්ටම ගාන්ට මේ ආකාරයෙන් අඩිරූල තියලා මෙතනත් තියෙනවා අඟල් හතා තුන්නයිදශම පහක් තමයි එක පැත්තකට එන්නේ. ඔන්න මංගහගත්තා තවත්තිර. හරි හරි ඊළඟට මේ අපිට... ටස් අටකටන විදාගන්න ඕනි ඒ හින්දා. ඔයාට ඕන මැනලගන්න පුළුවන් පුතේක ප්‍රමාණය හරියට මැනමැන යොදාගන්න පුළුවන්. පස්සේ මෙහෙම ගාන්ට තියලා ගහගත්තා තව ඉරක්. රි මෙතනිනු මේ ආකාරයටම තියලා ම කරලා ගගත්තා. හරි කොටස් අටයි හරිමන්න මේ කොටස් අට පුළුවන් ඔයාලට පුතේ මේ මම ඔයාලට කියර දෙන්න එක ක්‍රමයක් එතරයි තව මන්ද කලාති නෝ දුව කොලේ නමලයිඉවර වෙලා කොටස් අට ගාන්ට ලකුණු කරගන්න අවස්ථාති නවා මේ මේ අවස්ථාව එක ක්‍රමයක් එතකොට මේ ක්‍රමයයක්ත්තුළේ ඊට පස්සේ අපි මේ මුලු එකටයා වෙන්න මොකද පුතේ මේ කුඩයක් කියලා කියන්නේ කොටස් අට ආක්ටු තියෙන්නේ උෘර්ත්ථයක් ඇතුළේ උනාට මෙන්න මෙහෙම කුඩේ ඉල්ල බැලුවම ඔයාලටත් තියෙනවායික ට්‍රිකෝන කෑලි අටක් තමයි අපිට මේ එන්නේ රි දැන් දරුව මගේ දරුවටි කොක්කොමන්ද වනීද මාත්තයක චිත්‍රේ කුඩරෙද්ද අවසා ලස්සන කුඩරෙද්දක් පෙන්න්නවා නිහඳ මමත්තුවාල එකම ද මේ අඳන කුඩරෙද ලස්සන්ට පාටත් කරනවා තව ඔයාල්ලගේ යාලුවෝ කරපු නිර්මාණටයකුත් මංවාලට පෙන්නනවා මෙයාකාරයට කොටස් අටකට මේ බෙද්වා ඔන්න හරි කොටස් අටක් තියෙනවා ද මකන තියෙනවාන නේද අපට දම් ම ඉසල්ලානු කළේ ෘුතයක් ගහ ගත්ත එක උෘර්තියක් ගහ ගෙන තමයි ම මේ කොටස් අට බෙදුවේ පුතාල කාට හරි පුළුවන්න පුළුවන් හැමෝටම පුළුවන් මෙ මේ ආකාරයට මේ මං ඉස්සල්ලා මේක මං ගහ ගන්න කොටුවක් චතුරයක් කොට්ටුවක් ගහ ගැන කොටුවත් මං ගන්න මැනලා මං ගන්න සටිමීට හ අඟල් හත්ත හත අංගල් හතේ කොටුවක් ගහගන්න අංගල් හතක් තිගයි මේතටත් අංගල් හතක් කෙනවා අඟල් අටක් ගන්නත් පුළුවන් මේ ගත්තග ත අගල් හත බෙදනවා මේ අංල් හත හරියට මම දෙකට බෙදනවා ඔන්න බෙදනකොට තුනයි දශම පහයි කුණු කරගත මෙතරින් තුුනයි දශම පහක් මේෙ හරි ද හරි මැදලකුණ කරගන්න තු අයිදශම පහක් තුනයිදශම පහක් ගත්ත මේතටත් තුනයිදශ පහක් ගත්තා දෙ මංවල් එකක්‍රමයක් කියල දුන්න අනිකුතේ ඒ හින්ද මෙ මංවල් කියාල්දන තාවක්‍රමය කම කීපයක් තියවා ඔන්න ලකුණු කරගත්ත හරින ලකුණු කරගෙන තියලා අඩිරූල තියලා නයාකාරයට කොට සටල් ලේසිීම බෙදාගන්න පුළුවන්. තැම් අංගිතනෝ ඉස්සල්ලා කියන කොට අල්ලගන්න අමාරුුණ දරුවඉන්න නම් එක පාට්ටම තේරුන් නැති දරුවඉන්න ඕන මේකමටත් තේරුම් ගන්න පුළුවන්වෙේ කියලා. මේක මලේසිනේ මුල්ලෙෙන් මුල්ලට අඩිරූල තිබ ම ඟහ හ ඒරඟටකාවකටට ගත්තා හරියටම මේ මධදේ තියලා ඊට පස්සේ ප්‍රමාණය හම ගත්තා තුනජෂම්පහ ඔන්න ඇද පූරුත්තය බලන්නක ොකට දක්්ම ෘත්තියක් ඇඳ ගන්න කිය ඔන්න ඇද ගත්තා හරි දැන් මේවා අනතුරුව මෙන්න මෙහෙම මේ මුල්ලයි මේ උෘතේ මුල්ලයි ති කියයලා අපිමයාකාරයට මේක අටැස් කරගන්න දැන්නිකම් බැලූබෙල්මට ඔයාලට මැවිල පේනොනෙ කුඩේ අපේ දරුව දක්ෂයින ඒහින්දා නිර්මාණශිලී දරුව ඉන්න ඒහින්දා ඔයාලට මේක තව අලුත් ක්‍රමයකට අලුත්ම නිර්මාණශීරීව කරගන්න පුළුව ස්කෝලි දෙන අඩිරූල පාවිච්චි කරන දරුවෝ ඉන්නවා අඩිරූල ගෙනවිච දරුව ිටියොත්ය මොකද කරන්නේ පාට පෙටිය ගත්ත පාට පෙටිදේල ඔන්න ඉර ගැහවා න එහෙම දරුවුත්තිඉන්න. හරිපුුතේ එහෙන විට පස මකන ගන්න මකන අර ගැන මේ වැඩි කොටස්ටික තිරනේ මේ උරුත්තයේ තියන වැඩි කොටස්ටික. අන්නේ ටි අපි මේ ආකාරේ මක්කා ගන්න. මෙහිෙම මකා ගත්තහම. අපිට ඉටපස්සේ ට්‍රිකෝන කෑල්ක ට්‍රිකෝනනාකෘතියක විතර ඉට පස්සේ අපේ මෝස්තරය මෝස්තර ඒටකය ඇඳ ගන්නේ. දැන් අද අපි මාතෘකා ඔයාලා දන්නඕනි උද්විිත සරසිලි ඇසුරේ. හැවැ ඉපතේය උත්්විත සැරසිරිි කියලා මම් මේ සඳහා භාවිතයට ගන්න නෑ. සම්පූර්ණම අපි දකින කතිර මල සීන මල නෙලුම් මල එ සම්පූර්ණ දැම්මත්තේ මේ කේ නිර්මාණශය එත්තයට ටිකක් මදිී වගේන. අන්නහින්දා මං කියන්න. අපි එවැ කොටස් ගමු කොටස් අරගෙන අපි නිර්මාණය කරමු ලස්සම ලසන නිර්මාණාත්මක මෝස්තරයා ඔන්නන් මං අඳපු කුඩරෙද්ද. මේතමයි පුතේ මූලික ආක්ටෘතිය. හරිනි කොටස් අටක් තියනවා හැමෝට පේනවානෙ නේද කොටස් අට්ටක් තියනෝ. දැන් මොකක්ද අපි කරන්නේ දැන් කරන්න තියෙන්නේ දැ මේකේ අක්ටේ අඳින් නෝනිද නේද. සහර දරුවන් ප්‍රශ්නයත්තමයි ඔම් මූමිච්චරටයක කහමදටී චන්තින්නේ එහම නං ලේ සික්‍රමයක් කියල දෙනවා. මෝස්තරයක් කියන්නේ පිටපත් කරන දෙයක්නේ ඒහම් අපි මේකට යොදා ගන්නව කියලකිවා ට්‍රේසින් කඩදාසිය ට්‍රේසින් ටේපරේ නතියන්නේ මංගාවතියන තෙරකඩදාසියක්. හරි දැන් මේකේ මේ ත්‍රිකෝන අටම අපි මැනලනි ගත්තිපුතේ ඒහින්ද මේ ත්‍රිකෝන අටම එ හා සමානුව තමයි යන්නේ. ඒහින්ද මේ ත්‍රිකෝනවලින් එක කෑල්ලක් අපි තෝර ගන්නවා. ඔන්න මංොහොම ට්‍රේසින් පේපරේ තිබ්බා. ලිවර වෙලා අඩිරූල ගත්තා දැම් අම් මේ අඳගන්න යන්නේ එක ට්‍රිකෝන කෑල්ල ඔන්න ඇද ගත්තා මේටත් ගැහුවා මෙහෙමත් ගැහවා හරින ඔන්න දැම් අං මේ අඳද ගත්තා ත්‍රිකෝන කැල්ල හරි දැම් මෙන්න මේකි තමයි මෝස්තරය නිර්මාණය කරන්නේ යන්නේ හම් දැ මොකද්ද අපි අන්නේ දැන් කල්පනා කල්ල බලන්න ඔයාලා දැක්කපුයේ වැ තියෙන හැඩතල හරි ඔන්න දැන් සරලවෙන්න ඕනි පුතේ ගොඩක් හිතන්නපා ස්කුඩරෙද්දේ මේක සරල එක හැඩක් හිතන්නක අප මලක්කන්දින්න ඕනි මැදට කියලා ඒ මුණොත් අපි මේකට දාගන්න එක මල් පෙත්තක් විතරයි පස්සන මල් පෙත්තා මල් පෙත්තා අදදාගත්තාම පෙති අටක්ට එකතු වෙලානේ එතකොට මධදේ ලස්සන මලක් නිර්මාණය වෙලා හරි ඔන්න දැම්මං ඕෝකෝකටත් කියලා නෙලුම් මලක පෙත්තක් ුපියඔකට ගෙන ඔන්න දැම්මා මල් පෙත්තා හරි ඊළඟට කවකට්ටත් තියෙනවා අපි දැන් අන්තිම බලන්න මෙතනින් කවකට්ට තියලා මම ගන්න හිතාගෙනඉන්නේ අන්නආසිමලයේ තියෙනවනේද මැද අන්නආසිමලයේ මැදකෑලෝ ල දැකල තියෙනවානේ අන්න ඒක තමයි මෙතෙන්ට උපයෝගී කොට ගන්නේ අන්න මම ගහ ගත්තා අඩිරූල ගත්තා අන්නආසිමලයේ මැද වගේ ම මේ මැද්ද ලකුණු කළගන්න මේ අතටත් ගහ හරි ඔන්න ඊලඟට මම මේකට යොදා ගන්නවා පලාපෙති කීපයක් පලාපෙති ඒත් අපේ උද්බිත ගැනෙන සැරසිලි වලින්නේ හරි මෙතෙන්ට මං පලාපෙති කීපයක් යොදා ගන්න හරිපුතේ ඔන්න බලන්නපු එච්චලා මාරු නෑන නේ හරිම සරයි හැමෝටම නිර්මාණය කකරන පුළුව පලාපිති ඒ ලකසු මම ගන්නවා තව අපේ උද්ධිත ගනීමට සැරසිල්ුවල තව පොඩි අංගයා ගමු මෙන්න මෙහෙමන්න ඔයාකාරේ මෙහෙම තැට ගමුව සන කොලයක් හරි හ ඊළඟට නෙලුම්වලේ පති කිහිපයක් ත මයි ම මේකට යොදා ගන්න එකට පලස්සට හම ගම අපි මාකාරයට පෙත්ති කිහිපයක් කැඳ ගන්න එහෙනම් පුතේ අපි මේ දැන් මංලල්ටි කිවන අපි අඳින්නේ නලුම් බලේ පෙති හිපයක් කියලා හරි අඳුම් බලන්න ඔන්න දැම් පෙත්ති කිහිපයක් ම මෙහෙම අඳිනවා හරි ඔන්න දැම් මෝස්තර ඒකකය කරලා ඉවරයි අපි මේකට කියන්නේ මෝස්තර එකකය හරින ඔලට පේනවා දැම්ම මෝස්තර ඒකකට බ්ලොක්ක එක කියලත් කියනවා මෝස්තරේකදිපුතේ මෝස්තර ඒකගේ හරිම වැදගත් මොකද මේක තියලන අපි මේ රිපීත්තයක අපි මේ පිටපත් කිරීම කරන්නේ මේක ඒ හින්ද ඔයාල තුළා මේ ආකාරයට දැන් අපි මේ ගත්තේ කුඩරෙද්දම ට්‍රිකෝණයක් න මෙම ගත්තා අරගෙන මේක තියලා මේක උඩින් අඳන්න පුළුවන් අන්දින කොට එහ පත්තේ හිටිනවා ඒකුඩින් අදින ගොඩක් දරුවුර හෙමි හැබයි ඊට අමතරුව අපි මෙහෙම කරන්නත් පුළුව ගත්ත අපේික් වී පැන්සල් පැන්සලාට ගෙන මේ ආකාරයට මේක පොඩ්ඩක් අඳුරු කරනවා. එතකොට ටක්ගාලා හිටිනවා. පිට පත් කිරීම පහසු වෙනවා. හර ම ගත්තා ඒ ළඟට මෙම තිීප්පා තියලිවර වෙලාන්න මේ ආකාරයට

මෙ මේයාකාරයට හැම දරුවකුරුවන් පුළුවන් වේ කියෙන මංහිත නො පිටපත්කිරීමණ කරන්තෙන්නේ එහින්දා පුළුව අන්දුවේ පුුතේ ඔයයාල මංතුුවනි යාල දක්ෂ මයි අපේ ලංකාවෙන්න දක්ෂ දරුවු මේදේ කරන්න පුළුවන්. මංම අඩිරුල්ෙන් පාවිච්චි කන්නවා ඒන ජාම්චිකපුවන් අපිට පාච්ිකන් පුළුවන්නි දවපතිේ දැම් මේ ලස්සට හිටලා යනවා තැන් පිට පුළුවන් මේ නැවත වරක් මෙහමද ගන්න ඕන ගැද ගන්න එකපිට මෙයාකාරයට පැල් ප භාවිතයටගන්න පුළුවන් මංහිතනෝ මාත් එක්ක වගේ දරුවටිගත් මේ වැඩේම ලස්සන්ත කරයි කියලා මේ මමාදීන හැඩ තලේම වෙන්නව නෑ පුත්තේ ඔයාලා ලස්සන හැට තලයක් යොද ගන්නේකට හරි ඔන්න මංගද අවසානය පිටිහිතුනොත් මේ පොඩක් මදී වගේ කියලා අපිට තව කෑලි වර්ණ කරනකොට එකතු කර ගන්න පුළුව ලස්සන ලසන පොඩි පොඩිසර සිලිවල්ටත් පොඩි පොඩිසර සිි වලින් අපේ චිත්‍රේ ගොඩක් කළංකාර වෙනවා මෙ මෙයාකාරයට ද හැම දරුවෙක්ම මේයාකාරයට පිටපත් කරගනීම කරගන්න වර්ණ කරනකොට සාම්ප්‍රදායක චිත්‍රවල එන වර්ණම අපි යොදාගන්න බලොම්පුතේ එතකොට අපේ චි ගොඩක් අලංකාරවෙන්න ඉටලා තියන්නේ ද මගේ දරු ටික මේයාකාරයට කරනවනේද සමහර දරුවන්ට මේ සඳහා පැටිග්‍ර එක භාවිතයට ගන්න දරුවතින්න නත්තා පින්සල මේ අපේ තියන ගොඩක් කලාවට පින්සල් එක අංක තියනනේ එතකොට ඔයාලාට තියෙන බින්දුව පින්සල එක නෝට් බ්‍රෂක ඩ නෝට්ට ගදාගන්න පුළුවන් මේ අවට්ලයින් ඳන්න මෙ මේකායට පති දමුලු කොටස් අටේම අපි චිත්‍රය ඇඳගන්න ඕනේ. හරින එම ඇද කියන. අපිදැ මංගවාට එකක් වර්ණ කරලා පෙන්න්නන්න. හරින ඔන්න මංගාව තියෙනෝ ඔතර වී තුරුවත් තියෙනවා පින්සල් තියනවා හරින එහ නම්. ස මේ තියෙන අපිකෑන්නේ පැළටය වර්ණ පැළටය වරණ පැටය හරි මේක අදාළ වෙන වන්නි කොන්න මන්ද ගත්තා ඒසිනි හින්දට පස්ස අපි වරණ රගන්න වතුර කීපයක් දාලා ඔයාලටත් තියෙනවනම් මේ වගේ පැලටයක් පවිච්චරගන්න පුතේ තකොට එක පාරපිට වර්ණ දියකරගන්න පුළුවන්. වර්ණ දිය කරගන්න පුළුවන්. මේ මංදැන් යොදන්නේ යන්නේ අපේ තියන ඔයාල දන්නවා පහතරට චිත්‍ර කලාවෙනවා මෙන්නමත් කියන කහාර්ණය මේකට කියනවා අපි එලෝක මට්ඩ කහ කියලා කියනවා. මෙ වර්ණය බොහෝ වෙලාට අපේ පහතරට චිත්‍ර වල උදරට චිත්‍රවලත්තින සාම්ප්‍රදායක චිත්‍රවල මේ වර්ණය දක්නට පුළුවන් ිහින්ද උන්නම ඉවරණයම ගත්ත. ඒක දෙැමං වලටම එක්ක කෑල් ලක්තම පාට කළ පෙන්න්නන්නේ. සමස්තේම් ගානුකොට ලේසි ක්‍රමයක් කියන්න සමස්තේම කියියන්දලා ට මෙහෙ මදදේ අපිට මේ වරන්නේය යොදාන්න පුුවන්ොහොම ඉසිට වර්ණෂ වර ෂේ් වෙන එක ලාවෙන එක යොදා පෙන්න්න පුළුව ඊඟට හරි ඊළඟට මේ සඳහා යොදාගන්නවා ්‍රීම්සලට ගතුුය පොඩ්ඩක් දාගතා එවගේ රෝස පැහයත් ගත්තා පොඩ්ඩ මිශ්‍ර කරගන්න පුලළුවන්න්නේද වණ මිශ්්‍ර කරගත්තාම් පුතුතේ හටම ලස්සනයි. අපි ගොඩක් කලාට මේ පාට පෙට්ිය තිෙන පාට ෝ නැත්තම් මේ දියසායම් පෙට්ටි වල තියෙන මූලිකම වර්ණ අරගෙන දිය කරලා චිත්‍රේ ගානෝට වඩා හොඳයි වර්ණ දෙකක්විතරලගෙන මිශ්්‍ර කරගන්න තුවට අලුත්වරණයක් ඇදනවා. අන්න ඒවන්නේ බහෝ වෙලාට අපේ චිත්‍ර සඳහා යොද්දාගන්න කල්පනා කරන්න. බොහෝවෙලාට වැල දන්නව ඇති පුදේේ. පසුතලය ලා පැහැයගත්තොත් අපි අපි මේ අඳන චිත්‍රය තද පැහැයට හරුණු එහෙමනොත් තමයි මතු වෙලා පේන්නේ පසුපිම තද වුණොත් අපි අපි අඳන චිත්‍රය ලා පැහැක් ඇඳලා දානෝ එත්තකොට තමයි චිත්‍රය විසංගතවරන්න තුළින් මතුවෙනවා සංගතවන්න තුළින් සහල්ලාට මතුවෙනවා ඊට පස්සේම ගන්නවා කොල පාට කීපය පාටික දාලක් තිකක් කවෙළ හඳද පොඩ්ක් වත්රොටිකක් දාලා මිශ්‍ර කරගන්න වෙනවා හොඳට පොඩක්හරිහපාටට කහයි කොලයි එකතු කරගත්තාම අලුත්වරණයක් ඇදනම් වෙනස්ම කොල පැහැය ට සුද්දු පාට යොදාගන්නපුළුව නතා වතුර පොඩ්ඩක් යොදාගන්නත් පුළුන් මෝස්තර් කන්න දරුව මේ වගේ යොදාගත්තට ප්‍රකාශන කන්න දරුව බොෝ වෙලාවට බෝඩ්ඩ එකක් මේ තියාගන්න අපපාට කන්නහොට වෙලාහර අප වත්තුරටක එ වැඩි පුරාවෝත් පන්සල නිකන් දියාරුගතයේ වැඩි වගේ දැනනොත් මේ වගේ පොඩි කිෂූපේපරයක් කල නැතාම් මෙම තිල්ල පඩ තියාගෙන පින්සල පිහෙදාලගන්න වතුර වීදුරුව අපිරිසිදුව වෙන වගේ දැනෙනවා නම් පාට මිශ්‍ර වෙලාවගෙන වැඩිනම් ඔයාලා වතුර වෙනස් කරගන්න අලුත් වතු වීදුරුවක් ගන්න අරගෙන වැඩේ ගස්සනට කරන්න මේකම පුතේ පැස්ටල්ලින් කරන්නත් පුළුවන් පස්ට පැස්ටල්ලන ලස්සට ගන්න දරුව ඉන්න පුළුවන් පැස්ටලනි ගොඩත් දරුවත තියෙන්නේ හිද පැස්ටල් ඇලික් ඕම මාධ්‍යයා අපේ ගොඩත් දරුව පස්ටල් ගන හඳ තමයි මඟ හිමකිව ක් ලාාඩපුත අවස්සම අපිම පාටගන්න එක තද්ද පැහැ අරගෙන ලා පැහැ අවසාන්ටවිල්ල ගොඩ සුද්ද පැහයත්ව ගොඩක් අල්ලංකාරමත්න මෝස්තරය තකොටමසියන් ල නල් පැහයත් යොදාගන්නසියන් ල එකයි ලෝ ඔක්ක මොඩ කහා එක එකතු කල බලන්න ලස්සන කොළපාට දෙනු ඒක අපේ සාම්ප්‍රදායක චිත්‍රවලෙන කොළ පැහැය හා සමානව තමයි ඒ කොළ පැහැ යන්නේ අද වෙන්න පුොල එක නම්වලින් පුතාලට ගන්න පුළුවන් ඒක වරණ හොඳ එකක් හො හොඳ හොඳ වරණ ටිකක් තෝරලාගන්න ඔයාලට දැනුමන මදිනම් චිට්‍ර ගුරුවරග හන්න නැත්තං ගොඩා්චිත්‍ර සම්බන්ධව උපදෙස්තේන ගුරුවරකෙන් අහගන්න. අපිම නිල් පැඇත්ත එක්කෙන වර්ණය සුද්දු පාටත් පොඩ්ඩක් යොදාගන්න පුළුවන් යාලකාවත් තියාගන්න පුතේ හොඳ පින්සලක් ගොඩක්ඩ ශේබල්හයා පසල හරි එහෙම නම් මේ විදිහට අපි වර්ණ කරමු හරනමන මේ අකාරයට පස්සේ ඔයාලට අවසානය පුතේ අවසාන වෙනකොට යොදන්න පුළුවන් ලස්සන ලසන පොඩි පොඩි සැරසිලි චූටි චූඩි අපිම පින්සලෙන් කරන තිතක් තිබ්බත් අපි පින්සලෙන් තිත්තක් තිබ්බත් ලස්සනට මෙහෙම පොඩි දෙයක් දැම්මත් ඒක මෝස්ත්‍රරයට විශාල අලංකාවයක් ගෙන දනවා ඒ හින්ද පුොතේදතුේ පින්සලෙන් දාන්න පොඩක් ලස්සන කර ලගල්ට කැම්මති හැඩ තලයක් එක පින්සලම් වැඩටික් කරන්න පුළුවන් ස්ඔභාවික දේවාලුපයඔයි කරගන්න පුළුව හරිපුතේ එහනං ඔන්න දැම්බංවාල් එක් ඒකකයක් පාට කරල පෙන්නවා අපි ඒහා සමානවගියපු ඒආකෘතියට ඒහාමා වර්ණ කරපු තවර්ණ වචිත්‍ර මංවාල්ටි පෙන්න්නන්න බලන්න මේකත් එහා සමානවගිය වර්ණකරපු වර්ණ වච්චිත්‍රයක්. ඉතිං ඔයාලත් දුවපුතේ මීට වඩ ලස්සනට හොඳට හැඩතල සහිතව ඇඳලා ස්සන වර්ණටිකක් දාන්නහො කුටරෙදි මෝස්තයට එතකොට අපිට හොඳ නිර්මාණයක් අපේ දවාදරුවන්ගේ බලාගන්න පුළුවන්. එහෙනම් දේපුතේ අපේ ක්‍රියාකාරකම අපි කරලයි වරයිනෙනේද. එහෙනම් දැන් ඔයාලත් මාත එක්කම ලස්සනට මේ වැඩේ කරන්නඇති කියලා මංගිතනවා. එහෙමනං අපි අපේ ඊළඟ පොඩි දෙයක් තමයි ඔයාලට කරන්තියන්නේ හරි එහමනං අපි ඊළඟ ආකාරයටයමුක ඔන්න දැන්මං නැවතවරක් ඔයාලට මතක් කරල දෙන්න මේතියෙන්න අපේ කුඩරෙද්දේ පලවන පියවර මතකයින හරි මේතියෙන්න අප ිහදාගත්ත මෝස්තරේකය මේ මෝස්තරකකම පිටපත් කන්න ආකාරය ඊළඟට වර්ණකරපු තවත් මෝස්තරයක් හරි එහම නම් අදරණය දරුවනේ අපි අද ලස්සනම ලස්සන කුඩ රෙදදි මෝස්තරයක් නිර්මාණය කළ හරි එහෙමනං තවපොඩි වැඩක් මංොයාලටත් දෙනවා ගෙදරින්දල කරන්නොටකුතියෙන් නොයිනේද. නිසා හරි එහෙමනං අපි අදන්දේ උද්බිත සැසිලියසුරෙන්න්නේ. එහෙනම් මගේ ආදරණය දරවාන්දින්න සත්තු සැරසිලිය සුරෙන්. සාම්ප්‍රදායක සත්තු හැඩතලැසුරෙන් කුඩරෙද්දක් නිර්මාණය කරන්න. අටේ දහම ඉගෙනගෙන ඇති එනේද. ඒ හින්දපුතේ ලස්සනට ඔයාලා තවත් ලඩක් ලස්සනට කරන්න. ඒම නං අධ්පාඩම තේරුනා කෙල මංහිතනවා එහම නන්දරුවනේ නැවතත් මේ වගේ මලස්සන වැඩසටහනකින් හමුවමු ආයු පෝවන්.